අලිස් අබ්දුල්රහීම් මන්ත්‍රීවරයා විසින් සිදුකර ඇති නීති විරෝධී විෂමාචාර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා යොමු කර ඇති. හේින්ද එකී විමර්ශන අවසන් වන තෙක් අලිස් අබ්දුල්රහීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කමිටු නියෝජනය නොකළ යුතුයයි මේ පාර්ලිමේන්තුවට යෝජනා කර සිටිනවා. අලිස් අබ්දුල් මන්ත්‍රීවරයා රත්තරන් කිලෝග්‍රෑම් 3.3ක් රුපියල් මිලියන 74ක් සහ ස්මාර්ට් ෆෝන්ස් 91ක් රුපියල් මිලියන 4.2ක් ඒ මුළුමනින්ම ඉතාමත්ම වැරදි ක්‍රියාව ක්‍රියාත්මක කරලා ගරු කථානායකතුමනි ඔහුට දඩේ ගහලා තියෙන්නේ 175යි. හැබැයි ප්‍රංශ ජාතිකයේ රත්තරන් කිලෝ 4.6ක් ඒකේ වැලියු එක මිලියන 80යි. ඒකේ පෙනල්ටි එක 1,700යි. මේ මගේ අතේ තියෙනවා 9/11 රිපෝට් එක. මම ඇමරිකන් ජාතිකෙක් නෙවෙයි. දැන් ඇමරිකා එක්සත් ජනපදය මේ කොමිෂන් වාර්තාවේ කිසිම දෙයකට කිසිම වාරණයක් දාලා නැහැ. ඇයි රටේ ජනතාවගෙන් මේ සත්‍ය යථාර්ථය හංගන්නේ කියන එක ගැන මම අහන්න කැමතියි. වවුනති පොලිස් නිලධාරින් දෙන්න මැරුණ එක LTTE එකේ ගිනුමට බැර කරන්නට කටයුතු කරා. CID එක නොමග යවුවා. LTTE එකෙන් නෙමෙයි වවුනති නිලධාරින් දෙන්න මැරුවේ. සයින්න මරුදු බ්ලාස්ට් එකේදී අහුණා මේ නිලධාරින් දෙන්න මරපු යුද ආයුධයක්. FBI ආයතනය ඒගොල්ලෝ හොයා ගන්නවා IP address එකක්. ඒක පාවිච්චි කරලා තියෙන්නේ හමුදා බුද්ධිංශයේ නිලධාරිවරේ. මේ IP address එකෙන් පැහැදිලි වෙලා තිබෙනවා FBI එකක් කියනවා මේ IP address එකෙන් මේක තියෙන ඒ ටෙලිෆෝන් එකෙන් තමයි සහරාන් එක්ක වැඩිම ප්‍රමාණයක් දුරකථනයෙන් කතා කරපු වාර ගණන තියෙනවා කියලා මේ පාර්ලිමේන්තුව ඇතුලේ සොනික් කියලා ඇමති ටොනික් එක ගත්තා. හැබැයි ඇමති ටොනික් එක අරගෙන දැන් සත්‍ය හොයාගන්න බැරුව දැන් පැනික් වෙලා සාක්ෂි හෙළිදරව්වෙමින් කියවෙනවලු මේ බුද්ධියන්සේ නිලධාරියා පොඩි සහරාන්ට ඇවිටිලි කරාලු. ඇයි මෙච්චර බෝම්බයක් පුපුරවලා? ඇයි ISIS එක මේක බාර ගන්න නැත්තේ කිය. එහෙනම් මේ සොනික් ප්‍රශ්නයක් වහාම විමර්ශනය කරන්න ඕන. ටාජ් එක පුපුරව ගන්නට ආපු මිනිමරුවා ට්‍රොපිකල් ඉන්න එකේ අර බැක්පැක් එක තියලා පල්ලියට යනකොට පල්ලියේ සිකියුරිටි ඔෆිසර් හිටපු පොලිස් නිලධාරිය එයා ප්‍රශ්න කරනවා මෙයාගේ. ඒ බෝම්බකරු කියනවා නෑ මම මේ ආවේ මේ පල්ලියේ ආගමික වතාවත්වලට සහභාගී වෙන්න. මම මේ ඊයේ ගෙදරින් ආවේ වයිෆ් එක්ක තරහ වෙලා කියලා. ඕනනම් වයිෆ්ට කතා කරන්නයි කියලා වයිෆ්ගේ නම්බරේ දෙනවා අර පල්ලියේ සිකියුරිටි ඔෆිසර්ට. පල්ලියේ සිකියුරිටි ඔෆිසර් කතා කරනකොට ජෙමිල්ගේ වයිෆ් කියනවා ඔව් ඒක ඇත්ත මාත් එක්ක තරහ වෙලා තමයි මේ ආයේ ගෙදරින් ආවේ. දැන් හැබැයි ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් දෙන්නෙකුත් අවිල්ල ඉන්නවා අපේ ගෙදර කියලා කියනවා. ජමීල්ගේ වයිෆ්ගේ ගෙදරට සහ තවත් එයාට සම්බන්ධ ගෙදරකට. කොහොමද හමුදා බුද්ධිංශයේ නිලධාරීන් ගියේ? ඊයේද කොහෙද කිව්වනේ මේ පාර්ලිමේන්තු සිලෙක් කමිටි එකක් දානවායි කිය. අඩුම ගානේ සිලෙක් කමිටි එකක් දානවා නම් ඔබතුමා තීන්දුව ගන්න වර 9/11 කොමිෂන් එක වගේ ආණ්ඩුවට එක ප්‍රමාණයයි විපක්ෂයට එක ප්‍රමාණයයි සමාජිකයෝ දෙන්නේ. සාරාන්ට ඉහළින් අනිවාර්යෙන්ම මහමොළකරුවෙක් හිටියා. ඒ මහමොළකරුවගේ අනුවර්තනාවය අබුහින් සරත් වීරසේකර මැතිතුමත් කිව්වා මේ මහමොළකරුවෙක් ඉන්නවා නෞසර් මෞලවි කියලා. ඔබතුමා දන්නවද නෞෆර් මෞලවි කියන මහමොළකරු ඔය ජනාධිපති කොමිසමට ගෙන්නලවත් ප්‍රශ්න කරලවත් නැහැ කියලා මම නෙමෙයි කියන්නේ. ඒක කියන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර අධිකරණය තමයි කියන්නේ ඉත සෙකන්ඩ් එමීර් කියලා. CID එක නෞෆර්ව ගෙන්නලා විමර්ශනය කරනවා. නමුත් CID එක තමයි ජනාධිපති කොමිසමට ඉදිරිපත් කරන්නේ නැත්තේ. එතකොට මේගොල්ලන්ගේ රජය මේ සජිත්ලාගේ රජය තමයි ඉදිරිපත් කරන්නේ නැත්තේ. එතකොට ඒකට අපේ රජය පලි නැහැ. ඉතින් මෙතන පට්ටපල් බොරු කියන්න එපා. පට්ටපල් බොරු කියලා කියනවා නම් මං කියනවා නම් පට්ටපල් බොරුවත් ඒක ගැන විමර්ශනයක් කරන්න. මහලකොට 69,00,000කගේ රවට්ටලා අතේ ලේර තවරගෙන පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කරපු ත්‍රස්තවාදීන් හංගන්න හදන්නේ ඇයි කියලා මං අහන්න කැමතියි. අනිවාර්යෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕන. මං අද අපේ ආණ්ඩු පක්ෂ සියලු මහජන නියෝජිතයන්ට කිව්වා අද දවසේ කතා කරන්න ඉන්න අය 2019 කියපුවා, 2020 කියපුවා, 2021 කියපුවා, 2022 කියපුවා ගැළපෙනවද කියලා ගරු මන්ත්‍රීතුමියනි ආපහු පරීක්ෂා කරලා බලාගන්න කියලා. ඒ කාලේ අදයි කියන්නේ එකම කතාව. මම මේ කතාව කියන්නේ බුද්ධිංශ ලැබිච්ච තොරතුරු අනුව ක්‍රියා කරනවා මේ ව්‍යසනය වෙන්නේ නැහැ කියලා. මට මතකයි බෝම්බේ පුපුරපු දවස. මට මතකයි අගමැතිතුමා සමග ආරක්ෂක අමාත්‍යංශයට යනවා. ආරක්ෂක මණ්ඩලය රැස් වෙලා තියෙනවා. දොර විවෘත වෙන්නේ නැහැ අගමැතිවරයාට. එළියේ කාමරයක අපි වාඩි වෙලා ඉන්නවා විනාඩි 20ක් 25ක්. අගමැතිතුමා විනාඩි 25ක් එළියේ වාඩි කරලා තියපු හමුදා නිලධාරීන් ගැන පරීක්ෂණයක් කරනවා. මොකද එතනනේ දැන් මේ සැකය තියෙන්නේ.